සරසවිය ගැන ප්‍රේම ගීතය ලියවුණුත් ඒක පේරාදෙනී සරසවියට විතරක්ම සීමා වෙන්න ඕනද? එකවේ සංගවන් දෙමග යන අය හමුවේ. කොළඹ සරසවියෙන් ලියවුණු ප්‍රේම ගීතයක් අහලා බලමු. අසංගයි ලසන්තයි සුමීරයි ඉතිහාසගත වෙන නිර්මාණයක් කරලා තියෙනවා. සරසවි ප්‍රේමය ගැන කොතෙකුත් කාව්‍ය ගීත ලියවිලා තියෙනවා. ඒත් ඒ හැම කාව්‍යයකම ගීතයකම පදනම වෙලා තියෙන්නේ පේරාදෙනී සරසවියේ හන්තාන මිටිහාවතේ තිබෙන සුන්දර පරිසරයත් එක්ක. අපට තවත් සරසවි තිබුණත්, ඒ සරසවි තුළ තවත් ප්‍රේම වෘතාන්ත තිබුණත්, ඒ පිළිබඳ නිර්මාණ බිහි වෙලා තියෙන්නේ ඉතාම අල්ප වශයෙන්. සරසවි ප්‍රේම ගීත අතර කොළඹ සරසවියට සීමා වුණු නැවුම් නිර්මාණයක් මෑතකදී අපට දකින්නට ලැබුණා. මා අදහස් කළා ඒ ගීතය ඔබ සමග එක්ව රසාස්වාදය කරන්නට. පුරුදුබංකුව ළඟ තිබී එදාවාගෙන අදත් යුවලත් සැඳ කල පින්සුව විඳී රුදුරු සුළඟින් විරලි තුරු පත්සේම හදවත් ඇද වැටි කඳුළු අහසින් පතිත වී යලි කොළඹ සරසවි බිමතෙමි. මේ ගේයපද රචනයේ අනුභූතිය වෙලා තියෙන්නේ සරසවි අධ්‍යාපනයේ නිම වී සමාජගත වුණු පුද්ගලයෙකුගේ ආවර්ජනයක් විදිහට. මේ ගීතයට අනුභූතිය වෙන ඒ පුද්ගලයා කාලෙකට පසුව ඔහු අධ්‍යාපනය ලැබූ සරසවි භූමියට පිවිසෙනවා. එහි උද්‍යානයක බංකුවක් මත ඔහු වාඩි ගන්නවා. ඒ බංකුව අසල බිම වැටී තිබෙන සාක පත්‍රයක් ඔහු දකිනවා. ඔහු එය අතට ගන්නවා. එහි පේම් කවියක් ලියවෙලා තියෙනවා. ඒ පේම් කවිය තුළින් ඔහුගේ සිත අතීතයට පිවිසෙනවා. ඔහුත් එක්තරා කාලයක ඔහුගේ පෙම්වතිය සමඟ මේ උද්‍යානයේ ගත කළ හැටි, මේ උද්‍යානයේ සිටි හැටි ඔහුට සිහිපත් වෙනවා. ඔහු ඈතින් දකිනවා, ඔහු දකිනවා ඈත බංකුවක පෙම්වතු නියලකුත් ඒ සැඳෑ වෙලාවේ ප්‍රේමයෙන් පසුවෙන හැටි. ඔහුගේ සිත ඇදී යන්නේ ඒ අතීත ප්‍රේමයට. ඒ අතීත ප්‍රේමය එතරම් සතුටුදායක එකක් නොවන බව පේනවා. ඔහු ඒ බිඳ වැටී ගිය ප්‍රේමය සිහිපත් කරනවා. රුදුරු සුළඟින් විරලි තුරු පත්සේම හදවත් ඇද වැටි කඳුළු අහසින් පතිත වී යලි කොළඹ සරසවි බිමතෙමි. ඔහු රූපකයක් යොදා ගන්නවා සුළඟින් එසවිලා ඇද වැටෙන සාක පත්‍රයක් විදිහට ඔහුගේ ප්‍රේමය බිඳ වැටුණු බව. එතනදී ඔහු රුදුරු සුළඟින් එසවී යන රූපකය භාවිතා කිරීමෙන් අපට පැහැදිලි වෙන්නේ ඔවුන්ගේ ප්‍රේමයට දැඩි ලෙස බලපාපු බාධකයක් නිසා මේ ප්‍රේමය බිඳ වැටුණු බවත්. ඒ වගේම මේ කඳුළු අහසින් පතිත වී කියන අදහසෙන් අපට තේරෙනවා වැස්සක් වෙනුවට කඳුළු අහසින් පතිත වුණු බවයි ඔහු අපට කියන්නේ. එතකොට කඳුළු අහසින් පතිත වී කියන යෙදුම තුළ තියෙන්නේ ඔවුන්ගේ ආදර වෘත්තාන්තයේ ශෝක පණිවිඩය.
රුදුරු සුළඟින් එසවී කියනකොට ඔවුන්ගේ ආදරයට ඇතිවුණු ප්‍රබල බාධකයක් නිසා මේ දෙදෙනා වෙන්වුණු බව අපට පැහැදිලි වෙනවා. හැබැයි ඒ වෙන්වීම සිද්ධ වෙලා තියෙන්නේ ඉතාම වේදනාකාරී ආකාරයට බවයි පේන්නේ. කඳුළු ආසෙන් පතිත වී යෙදුමෙන් අපිට පැහැදිලි වෙන්නේ ඒ වෙන්වීමේ වියෝගේ වේදනාව. ඔවුන් දෙදෙනා වෙන් වෙලා තිබෙන්නේ ඔවුන් දෙදෙනා අතරේ ඇතිවුණු විරසකයකින් නොවන බව පැහැදිලි වෙනවා. ඔවුන්ගේ වෙන්වීමට බලපාන හේතුව යම් මට්ටමකින් හෝ සඳහන් නොවීම මේ ගේපද රචනාවේ සුළු දුබලතාවයක් හැටියට මම අදහස් කරනවා. ප්‍රේමයක් බිඳ වැටෙන්නේ පෙම්වතුන්ගේ විරසකයක් නොවන නිසාම වෙන්නත් පුළුවන්. වර්තමාන ධනේශ්වර සමාජයේ භෞතික සාධක, බාහිර සාධක ප්‍රේමයට බාධා වෙන අවස්ථා ඕනතරම් තියෙනවා. මේ ගීතේ මේ ගේපද රචනාවේ විදිහට මට හැඟෙන්නේ ඔවුන්ටත් ඒ භෞතික සාධකයක් ඒවහල් වෙලා ඔවුන්ගේ ප්‍රේමේ බිඳ වැටුණු බවයි. රුදුරු සුළඟින් එසවී කියන රූපකයෙන් ඒ සංකේතවත් කරන්නේ ඒ බාහිර භෞතික සාධක, දේශපාලන, ආර්ථික, සමාජමය බාධක. වර්ගය වෙන්න පුළුවන්, ආගම වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්. මේ බාධක ඇවිත් දෙමෝපියන්ගේ විරෝධය නිසා ඔවුන් දෙදෙනාට එකතු වන්නට නොහැකි වීම නිසා සදහටම වෙන්නලා ගියා යැයි මේ ගී පද රචනාවෙන් හිතා ගන්නට පුළුවන්. නුඹ වගේමයි ඇලත් කෝලයි නොපාද තුලේ මල් පෙති හිරු ගිලි දෙයි පමාවේ හිඳි අඳුරට දොස දිදි. දැන් මේ පුද්ගලයා ඈත බංකුවක සිටින පෙම්වතුන් යුවලක් දකිනවනේ. ඒ පෙම්වතුන් යුවලගේ දෙදෙනාගෙන් පෙම්වතිය වෙත ඔහුගේ අවධානය යොමු වෙනවා. ඔහුට හිතෙනවා නුඹ වගේමයි ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙති හිරු ගිලි දැයි පමාවේ යැයි හිඳී අඳුරට දෙස් දෙදි. දැන් මෙතනදී නුඹ වගේමයි ඇයත් කෝලයි කියන කාරණේ ඔහු අතීත සිහිපත් කරන්නේ ඔහුගේ පෙම්වතියත් ලැජ්ජාශීලී තරුණියක් බව ඔහුට සිහිපත් වෙන නිසා. එතන ඒ පද තුළ තිබෙන ඉතා වැදගත්ම කාරණය තමයි ඇය සිනහ වෙන්නේ නැහැ. ඇගේ දෙතොලේ සිනහාවක් නැහැ. නොපා දෙතොලේ මල්පෙති. ඒ නොපා දෙතොලේ මල්පෙති යන්නෙන් ඔහු ඒ රූපකෙන් ඔහු ඇය සිනහ නොවන බව පවසන. සිනහ නොවන්නේ ඇය අඳුර වැටෙනකොට ඇතිවන බිය නිසයි. අඳුර වැටෙනකොට දවස නිම වෙනකොට ඇය බියවන්නේ ඇය ඉක්මනින් නිවසට යා යුතු නිසයි. නිවසට යාමට පමාවීම වැඩිහිටියන්ගේ විරෝධය තවත් වැඩිවීමට හේතුවක් විය හැකි බව ඇය දන්නා නිසා ඇගේ දෙතොලේ සිනහාවක් නැහැ. ඉතින් ඔහු දකිනවා ඒ ඔහුගේ පෙම්වතියත් එදා ඒ බියෙන් ඔහු සමග ගත කළ ආකාරයත් මේ පෙම්වතියත් එවැනිම අත්දැකීමක් විඳින බවත් ඔහුගේ වචන වලින් අපට හැඟෙනවා. ඔවුන්ගේ ප්‍රේමයට වැඩිහිටියන්ගේ විරෝධය තදින් බලපාපු නිසා ඇය සිටින්නේ ඔහුගෙන් ඉක්මනින් සමුගෙන යන්නට උවමනාවෙන්, නමුත් සමුගන්නට නෙවෙයි උවමනා සිටින්නටයි. නමුත් වැඩිහිටියන්ගේ විරෝධය නිසා ඇය බියෙන් පසු වෙනවා. මතක නටබුන් තවම ඇත හද අපේ සරසරේ ප්‍රේමයේ අද වගේමයි
හෙටත් ගංකුවේ තිබේවි පෙම් කවි රැඳී එකවි සංගවන් දෙමග යන අය හමුවේද මග තොට යලි ලියෝ කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ යන යෙදුමෙන් අපට තහවුරු වෙන්නේ ඔවුන්ගේ අධ්‍යයන කාලය අවසන් වන විට ඔවුන්ට සිදු වෙනවා සදාටම වෙන්නන්නට. දැන් ඔහු ඒ රූපකයෙන් අදහස් කරන්නේ එකයි. ඉතින් එහෙත් ඔහු නැවත සරසවි භූමිට පැමිණෙන්නේ ඒ ඔහුට අහිමි වුණු ප්‍රේමය තවමත් ඔහුට වේදනා දෙන නිසාත් ඒ ප්‍රේමය අහිමිවීම ඔහුට දරාගන්නට නොහැකි නිසාත්. යළිත් ඔහු නිතර නිතර සරසවි භූමිට පැමිණ මේ වේදනාව නැවත සිහිපත් කරන බව අපට මේ වචන වලින් වැටහෙනවා. ඒ වගේම ඔහු තමන්ගේ ප්‍රේමයේ බිඳ වැටීම මෙවැනි ප්‍රේම වෘතාන්තවල සමස්තය නියෝජනය කරන්නට උත්සාහ කරනවා. අද වගේමයි හෙටත් බංකුවේ තිබේ වී පෙම් කවි රැඳී එකවි සංගවන් දෙමග යන අය හමුවේද මගතොට යලි. එසේ පවසන්නේ මෙවැනිම පෙම්වතුන්ගේ ප්‍රේමයන් පිඳවැටීමට බලපාන ඒ බාහිර සමාජ ආර්ථික දේශපාලන බාධක ඉදිරියටත් පවතින බව අපට අඟවමින්. මේ ගේපද රචනය ලසන්ත ආර්යරත්නයන්ගේ. ඔහු පුද්ගල භාවයක් සුමට ලෙස වචනවලට නගන්නට සමත් වෙනවා. ඔහුට හැකි වුණා නම් මේ ප්‍රේම වියෝගයට පදනම් වුණු ආර්ථික දේශපාලන සමාජීය ඒ සාධකය යන්තම් හෝ පද තුල ඉඟි කරන්නට මේ නිර්මාණය තවදුරටත් සාර්ථක වන්නට තිබුණා. මේ ගීතයට තනුව හා සංගීතය නිර්මාණය කරන අසංග ධනංජය ලියනාරච්චි ඉතාම සංවේදී ආකාරයට මේ නිර්මාණය වටහාගෙන ඔහු සතු සංගීත රටාවන් වලින් නාද රටාවලින් භාවමය හැඟීම් බර සංගීතයක් නිර්මාණය කරනවා. එය රසික හදවත කම්පනය කරවන සුළු නිර්මාණයක් බවට පත්වන්නට හේතු වෙලා තිබෙනවා. මේ ගීයේ ගායනා කරන්නේ අපේ නූතන පරපුරේ සුනීර සුමංග ගායකයාණන්. ඔහුගේ මధుර භාවපූර්ණ හඬ මේ ගීතයට මහඟු පිටුහලක් කළා තිබෙනවා. මා හිතනවා මේ ගීතය යලිත් ශ්‍රවණය කරමින් මාගේ කරුණු ඔබට නැවත සිහිපත් කරමින් සැබෑ ආස්වාදයක් විඳින්නට පුළුවන් වෙයි කියලා.